අද මම ස්පැකටි ඉන්ස්ටන්ට් ස්පැකටි ටිකක් හදමු කියලා හිතුවා. මේක මේ ස්පා එකෙන් මං ගත්තේ. මේක 29/12/2025 වෙනකන් එක්ස්පයරි එක තියෙනවා. එක්ස්පයරි එක බලලා ගන්න. 500g එකක් 990 rupees. එතකොට මේ හදන විදිය බලන්න. Today I'm going to do instant spaghetti for our dinner. So I bought this packet from Spa supermarket. It's expiry, it's manufactured on 9th January 2024, and expiry is 29th December 2025. Its cost is rupees 990. It's 500g. I'm going to use this for the dinner. I'm not going to use all the spaghetti, but half of that. අද සේරම නෙමෙයි මම ගන්න හදන්නේ, මේකෙන් භාගයක් විතර ගන්නයි හදන්නේ. So here I have taken a small amount of chicken. I have cut into small pieces, very small pieces. මෙහි මම chicken අරන් තියන්නේ. Chicken හොඳටම පොඩි කෑලි වලට කපලා තියන්නේ. හරි හොඳට පොඩි කෑලි වලට කපලා මම මේකට දැන් එකතු කරනවා. Spices ටික එකතු කරනවා. I am going to add the spices now. Salt is very very important. Here I am adding some salt. මෙහිදී මම ලුණු සල්පයක් එකතු කරනවා. ඊට අමතරව කහ චුට්ටක් එකතු කරනවා. pepper ටිකක් වැඩිපුර දානවා. curry powder ටිකක් දානවා. ඊට අමතරව මම chili චුට්ටක් වැඩියෙන්ම දානවා. දාලා here you can see I have added salt, turmeric, pepper, chili powder and curry powder, and I'm going to mix it very well. chicken වලට මම extra virgin olive oil ටිකක් දාලා ඊට පස්සේ මම air fryer එකේ දාලා තියන්නේ 160 degrees වල 20 minutes වලට දාලා තියන්නේ මේ chicken ටික. මට තෙල් වැලිය පාවිච්චි කරන්න ඕන කැමැත්තක් නැහැ. මේක නිසා මේ air fryer එකේ දාලා තියන්නේ. I have put this into the fryer. The chicken into the fryer. I have mixed with olive oil and put it into the air fryer for 20 minutes and the temperature is 160. ඔගලන්ට පේනවා ඇති මම මෙහි රට ලුණු ගෙඩියක්, සුදු ලුණු, අමු මිරිස්, තක්කාලි, කැරට්, මාළු මිරිස් කරල්ලා කරන් තියෙනවා. Here you can see what are the other things I have taken. 3 big tomatoes. දැන් අපි තක්කාලි ටික පොඩ්ඩ මෙහෙම කපමු. මේක ටිකක් ලොකු ක නිසා මම එහෙම 6ට කැපුවා. තක්කාලි ගෙඩි 3යි ගත්තේ. කපාගත් කැරට් ටික වෙනම තියාගන්න. කපාගත් රට ලුණු, සුදු ලුණු, අමු මිරිස්, මාළු මිරිස් ටික වෙනම තියාගන්න.
Then I am going to add some salt. ලුණු ස්වල්පයක් එකතු කරා ඒ වතුරට එකතු කරලා කලවම් කරන්න. දැන් මම තක්කාලි සෝස් ටිකක් හදාගන්න යන්නේ. ඒකට වතුර ටිකක් ලිපේ තිබ්බා. Now I am going to prepare the tomato sauce. So I have put some water and I am heating the water. දැන් නටාගෙන එන වතුරට මම තක්කාලි ගෙඩි ටික දැම්මා. සමහර කට්ටිය මේක බ්ලෙන්ඩ් කරලා තක්කාලි ටික බ්ලෙන්ඩ් කරලා වතුරට දාලා ගන්නවා. මම මේමම දැම්මා. දාලා මේක දැන් පොඩි කරනවා. ඔන්නම් ඔයගලන්ට මේ පොත්ත දැන් තැම්බීගෙන යනකොට පොත්ත ගැලවෙනවා. ඉබේම පොත්ත අයින් කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මේ පොත්ත ගැලවිගෙන එනවා. ගැලවෙනකොට ඒක අයින් කරලා දාන්න. ඉතුරු ටික තැම්බෙනකන් ඉන්න. සෝස් දැන් හැදීගෙන එනවා. මේකට මම chili pieces ටිකක් දානවා. තාච්චියට තෙල් චුට්ටක් දාලා දැන් කපාපු රට ලුණු, සුදු ලුණු, අමු මිරිස්, මාළු මිරිස් ඒ සේරම දාලා කලවම් කරලා ගන්නවා. ලුණු සෝස් ටිකකුත් දානවා. මේක බැදීගෙන එනකොට කපාපු කැරට් ටිකකුයි සෝයා සෝස් ටිකයි එකතු කරනවා. ඔන්න හොඳට තැඹීගෙන කැරට් සේරම තැඹීගෙන එනවා. දැස්සන්ට පේනවා. මට ස්පැගටි එක භාගයට කඩන්න වුණා. ඇත්තටම කඩන්න නැතුව දාන උනන් තමයි හොඳ. මට කඩන්න වුණා. මොකද මගේ භාජනයේ සයිස් එක මම බලන්න මේකේ කැඩුවම තමයි දාන්න පුළුවන්. මම ට්‍රයි කරා ফুল දාන්න. බෑ ඊට පස්සේ එක පැත්තක් තැම්බිලා එක පැත්තක් තැම්බෙන්නේ නැතුව ඉන්න නිසා භාගයට කැඩුවා. මේකට salt ටිකකුත් ඇඩ් කරගන්න. මේකට මම olive oil ටිකකුත් ඇඩ් කරා. මොකද නැත්තොත් ඇලෙනවා. මේ සල්ටුයි ඔලිව් ඔයිල් හරි තෙල් හරි මොකක් හරි දැම්මම බටර් හරි දැම්මම ඇලෙන්නේ නැහැ එකට එක. ඒක නිසා මම මේ ඔලිව් ඔයිල් ටිකකුත් දැම්මා. ඔන්න දැන් ස්පැගටි එක හොඳට තැඹිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේකට අපි හදාපු සෝයා සෝස් එක ඇඩ් කරලා කලවම් කරනවා. ඔන්න දැන් අපි හදාපු සෝයා සෝස් එක මේකට දාලා කැරටුත් එක්ක සේරම මේකට දාලා දැන් කලවම් කරනවා. ඕගලන්ට මතක ඇති අපි හදාපු